మా ప్రేమవంత సహోదర సహోదరి అని. అదాపిదా కినవా సువిశేష తుల జీసస్ వహన్సే ఉన్వహన్సేయే సియలు గోలియన్ అతరిన్ అపోస్తులూర్ దొలస్తినిక్వ తోరాగన్ను ఉన్వహన్సే ఉన్వహన్సేవ అనుగామి వూ సియలు దిన అతరిన్ దొలస్ దినిక్వ పమనక్ తోరగన్ను ఔన్ సమగ గుడక్ సమీపవ కటేతు కరన్నట ఔన్ సమగ గమన్ విమన్యన్నట ఔన్ట ఉన్వహన్సేవ వడాత్ సంవేదీవ ఉన్వహన్సేవ అనావరణే కరన్నట ఉన్వహన్సేగే దహమ అవబోధ కరవల దెన్నట ఉన్వహన్సేగే దూత మెహవరట దాయక వెన్నట ఉన్వహన్సే ఔన్ట బలయక్ దీలా ఔన్ హెమ కెనెక్కో పిటత్ కరవనో ఏస హెమ అపోస్తులు వరయకుటమ వగకీమక్ కార్యభారయక్ పెవరెనవా జీసస్ వహన్సేవ జీవత్ కరవన్నట ఉన్వహన్సేగే ఆదరే తుల కటయుతు కరమిన్ ఉన్వహన్సేగే ఆదరే తుల క్రియా కరన్నట ක්‍රිස්තුමන්තුල ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අපි දකිනවා අපේ ජීවිතය තුළත් ස්වාමින් වහන්සේ අපිට විශේෂාකාර කැඳවීම් රාශියක් දීලා තියෙනවා උන්වහන්සේ අපිව කැඳවලා තියෙනවා මුලින්ම උන්වහන්සේ ඔබව මාව පවතින්නට කැඳවලා තියෙනවා ඒ කැඳවීමත් එක්කම උන්වහන්සේ මාව ගහක් ගලක් කරන්නේ නැතුව මිනිස්සෙක් වෙන්නට කැඳවලා තියෙනවා සතෙක් සිව්පාවෙක් නොවෙන්නට උන්වහන්සේ ඔබව මේ මනුෂ්‍යත්වයේ කරා කැඳවලා තියෙනවා ඊට පස්සේ උන්වහන්සේ ඔබව මාව ගැහණියෙක්ද පිරිමියෙක්ද කියන කාරණාවට කැඳවලා තියෙනවා ඊට පස්සේ උන්වහන්සේ ඔබව මාව කොයි පවුලටද කොතනටද මොන වගේද කියලා ඒ කැඳවීමක් දීලා තියෙනවා මේම කැඳවීමක් අපිට දෙන ස්වාමින් වහන්සේ උන්වහන්සේව තෝරා ගැනීමේ කැඳවීම උන්වහන්සේව අවබෝධ කරගන්නට උන්වහන්සේව අනාවරණය කරද්දී ඒ අනාවරණය අහිති කරගන්නට ඒ නිදහස් තෝරා ගැනීම උන්වහන්සේ ඔබට මට දීලා තියෙනවා එනිසා අපි තමයි තීරණය කරන්නේ උන්වහන්සේව අපි පාවලා දෙනවද එහෙම නැත්නම් උන්වහන්සේව අපි ජීවත් කරනවද කියලා ප්‍රේමාන්තේනි ස්වාමින් වහන්සේගේ ආදරය තුළ ඔබව මාව උන්වහන්සේ ශක්තිමත් කරද්දී අපි අදිටන් කරගමු අපි බලවත් වෙමු ශක්තිමත් වෙමු උන්වහන්සේගේ අසීමිත උදාව කරුණාව තුළ උන්වහන්සේ ඔබව මාව විශේෂ අපෝස්තුලික සේවාවකට කැඳවනවා පියතුමන්ලව විතරක් නෙමෙයි හැම ගියෙක්ම උන්වහන්සේ කැඳවනවා මොකටද උන්වහන්සේගේ නාමයට සාක්ෂි දරන්නට උන්වහන්සේගේ නාමයෙන් යාඥා කරන්නට උන්වහන්සේගේ නාමයෙන් යකුන් දුරු කරන්නට උන්වහන්සේගේ නාමයෙන් ලෙඩන් සුව කරන්නට එනිසා පියතුමන්ලට විතරක් නෙමෙයි ඔබටත් තියෙන වගකීමක් කවුරු හරි අසනීප වුණාම ජේසුස් වහන්සේව අදහන උන්වහන්සේව අනුගාමී වන උන්වහන්සේගේ ගෝලයෙක් හැටියට අපොස්තුලවරයෙක් හැටියට ඔබ ගිහිල්ලා ඔවුන්ට අත තියලා බය නැතුව කට ඇරලා යාඥා කරන්න ජීවමාන ජේසුගේ ශ්‍රී නාමයේ බලයෙන් උන්වහන්සේගේ ශුද්ධ රුධිරයේ බලයෙන් ඔබට සුවයද ශාන්තිද ලැබේවා කියලා කියන්න කෙනෙක් අසනීප වෙලා ඉන්නකොට විතරක් නෙමෙයි ප්‍රශ්නයකදී කරදරයකදී වේදනාවකදී ඔබ ගිහිල්ලා ඔවුන් සමග කතා බහ කරලා ඔවුන්ගේ දුක බෙදා ගන්න ජේසුගේ නාමයෙන් කරන්න ඔබේ මහිමේ පිණිස නෙමෙයි ජේසුස් වහන්සේගේ මහිමේ පිණිස එය සිද්ධ කරන්න ඔබයි මමයි ඔබගේ මගේ ජීවිතේ ඔබ වෙනුවෙන් මන් වෙනුවෙන් නොව තවත් කෙනෙක් වෙනුවෙන් ජීවත් කරන හැම තප්පරයකම අපිට තියෙන්නේ පුදුමාකාර සිත ශාන්තියක් සහ පුදුමාකාර ආශිර්වාදයක් එවැනි වූ ආශිර්වාදිත ජීවිතයකට අපිව කැඳවන ස්වාමින් වහන්සේ උන්වහන්සේ තුළ පූර්ණ කැපකිරීමක් හා කැපවීමකින් උන්වහන්සේගේ නාමය තුළ අපගේ ජීවිතයෙන් උන්වහන්සේව කියාපාන්නට උන්වහන්සේට ගෞරවයක් දෙන්නට උන්වහන්සේව මහිමයට පත් කරන්නට අදිෂ්ඨාන ඇති කරගමු. අමෙන්. සුබ දවසක්. ජේසු පිහිටයි.